හයිබෝවන් සීක්‍රට් සොප් නේච අම්මි උම්බෑගානෝ කිරිත් ගන්න තැන ඒ පැටියගේ අම්මවයි ආමි තා පැටව ඉන්න ඒගොල්ලංග දැන්ගෙන හැල්ලා කිරි දෝලා ඒගොල්ලන්ට කිරි දෙනවා ඊට පස්සේ බොන්න කියලා දැන් කෙනෙ දෙන්නේ නිදහස් කරා මේ අපිට මේ ගල් කිරියගේ මාවට පස්සේ මුස්ලිම් සහෝදරයෙක් හම්බෙනවා හයිබෝවන් හයිබෝවන් මොකද්ද මේ ගම එතකොට බණ්ඩරපතාන බණ්ඩරපතානනේ ආ ආ බණ්ඩරපතාන අලි මෙතනින් තමයි හෙට මෙහෙට යන්නේ නේ අලි මෙහින් එනවා මේ ඒ පැත්තෙන් එනවා පුබ්බෝම පැත්තෙන් අවිලා ආ පුබ්බෝගමින් එන්නේ නේ ඔව් පුබ්බෝම එන්නේ අපේ වත්තට අවිලා පෙරේදර එකට විතර අවිලා කේ පොල් පොල් පෙරක් කෑවා කේල් පොල් 10ක් 15ක් කාලා ලොකු පොල් කස්නේ ඔව් එහෙම පොල් ගහ පෙල්ලුවද නේ පෙල්ලුනේ නේ ටික කනකොට අපි නැන් ඉතන ඉඳලා මේවා කරලා එහෙම ගොරෝනා ගොරෝලා එහා වත්තට ගිහිල්ලා ඒගොල්ලගේ වී වලට යනකොට ඒගොල්ලත් එළවුවා එහා පැත්තේ ගිහිල්ලා අය මෙහා පැත්තේ එළවුවා හා ඒවට පස්සේ ගියා හා කෙසල් ගස්සේ යම යනවා කනවා කනවා එහෙම දාම කෙසල් ගස් ටික ඊට පස්සේ අපි කපලා දැම්මා කෙසල් ගස් ටික තිබ්බ ඒවත් කපලා දැම්මා හා කපලා දැම්මා කපලා දැම්මා වේරෙන්ද වේන් හා කරදරයි කියලා හා ඒක නිසානේ එන්නේ ඒ නිසා අයින් කරලා දැම්මා අයින් කරලා දැම්මා හා ඒ ලොකු රංචුවක්ද එන්නේ නේ එකෙක් තනි තනියෙක් එන්නේ ආ තනි අලියෙක් තනි අලියෙක් තනිය තමයි ආවේද ආ තනිය තමයි තව ලොකු රංචුවෙ මහට තව පටන් ගන්න නැත එනවා මේ හැරිට එන කන් එනවා තව ආවේ නැ තාම ආවේ නැ තනිය තමයි දෙන් දෙපාර තුන් බරක් අවිලා කාලා ගියා ආ එයා ඉතින් හැමදාම අවුරුද්ද පුරාම එන එකේ නේද එන වෙන වෙන මේ පතෙන් එන කියලා ලෝකතෙන් කරදරයක් නැහැ මිනිසුන්ට නේ මිනිසුන්ට කරදරයක් නැහැ වකා කෑවට ගහන්න එලවන්නේ නැ නේ මොකවත් නැ ඉතින් එලවන යනවා ආ ආ යන්න කිව්වමත් යනවා 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 ආ හොඳ එකෙක් කොහොම කා වුණා නේද ඔව් ඔව් එතකොට දැන් මේ කුඹුරු කාලේට මේවා පැල් රකින්නද ඔයගොල්ලෝ රකින්නවා මේවා රකින්නවා හා මේවා රකින්නලා ඉන්නවා රැට ඉන්නව ඇවිල්ලා ඉන්නවා ඉන්නවා කට්ටිය මේ බෙදාගෙනද තියෙන්නේ මේ මේ ආයි අපි අද යනවා එහෙමද නැත්තම් නේ නේ එක එක කෙනා දැන් අපි මේ ආංග ගහේ හදලා තියෙන්නේ හා එහෙම ඉන්නවා හා කුඹු ගහේ ඉන්නවා හා කන්නක් මේක හිටවලා සම්පූර්ණ කාලා ගියා මුළු කොම්බටි අපේ අක්කර දෙකක් විතර සම්පූර්ණ කාලා ගියා. අපි පෙළ හිටියා. කරඬු තරගන හිටියේ ගෙදරින්. හා මෙහාට. ආ විදුලි වැටකුත් දාන් හිටියා. ඕ දාගෙන විදුලි නේ නිකන් ලයිට් දාගෙන හිටියේ. කාලා නින්ද ගිහිල්ලාද? නින්ද ගියා මම පුතයි උදෑසන හිටියා ඊට පස්සේ කාලා ගියා. හා සම්පූර්ණ කාලා ගියා. හෙට කපන කොට ඉන්නේ. නෑ හෙට කපන කොහෙම අද කෑවා. කෑද කෑවා. ළඟදීද ඔය? නේ දැන් අවුරුදු දෙකක් විතර ඇති. ආ ගෙදරි වෛද්‍ය ඇති. ආයේ මොන කරාද කියලා මොනවා කරන්නද වයින්නේ. එන්නේ අනිච්ච. ලොකු ලොකු ප්‍රමාණයක්ද ඔච්චරද? අක්කර දෙකක් මේ තියෙන්නේ මේක. අක්කර දෙකම කෑවා. ඕ හිටෝ හිටෝ කො. ආ මේ මේ කැලෑ කැලෑ වගේ తీර නිසා ඒව රැඳෙන්නේ නැද්දාලි? ඒවා කැලේ නිසා ඒවා අපේ තාත්තලා හදුවේ අර මේ මං කිව්වේ ලණු අඹරන්න. හා උගෝ උගෝ. ඉස්සරේ කාලේ දැන් හරකුන්ට රණු අඹරනේ වඳා ඒගොල්ලෝ හිටවපුවා ආ මේ මේ හරහන පට්ටවලට ගන්න ඕ පට්ට මොනදෝට කියන්නේ වෙලි 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 පට්ට වෙලි පට්ට ආ මේ සරේ රිලව් කාලා ගියා ආ ඒකේ ඉඳලා ආ මේකේ ඇවිල්ලා රිලව් රිලව් ඉන්නවා රැඳිලා රැඳිලා ඉන්නවා කාලා ගියා කුඹුරේ ආ මේ ගිය සරේ යලි කෑව මේ සරේ රිලව් කෑව රිලව් කෑව අරලිය දෙක තුන කෑව ඊට පස්සේ ඒක මට අයින් කරගන්න ඕනේ කපලා කොට මේවා කරගන්න ඕනේ ආ කියන්නේ මේ ටික මේ වෙලි 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 ගස් ටික අයින් කරගන්න ඕන ඔය ඉවට දැන් මොකක් හරි විසංවිධාන වලින් නෙමෙයි රජින් කරලා දෙන්න ඕන නේද මේ සර්ලයිකින් කියලා දැන් ඒක අපි හිතෝපුවන ඒව ඇති ඇචර මොකවත් ප්‍රයෝජනයක් නෑ නේ වල දැන් ඔව් කපලා දාන්න ඕන නේද ඔව් ඔව් එතකොටද ඇත්තු එහෙම ඉන්නේ නැද්ද මේ ඇත්තු ඉන්න ඕනේ සාමාන්‍ය එන්නේ 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 මේ පැති නම් ඒක තමයි එන්නේ ආ පුබෝගමින් ඒක ඒක තමයි තනියෙක් එනවා හා ඒක තමයි අවිලා මෙන් අවිලා මේවා කරගෙන යන්නේ ආ එතකොට යානවාන වලට එහෙම මොකක් මගතොටේවත් නැහැ මොකුත් නේ එදා මේක ගියපු එක නත් තමයි අර වීලෙකට ගහලා ගියේ ආ මෙතන අර බණ්ඩේකේ ඔව් මොකද්ද උනේ වීලෙකට වීලෙක පාරමදී තියලා තිබ්බා මේක ගිහිලා එහෙම ගෙහුවා ගහගෙන ගියා කන්නදී ඉස්සර විදුර කරනවා ඔව් ඉතින් ඒ වීලෙකේ මිනිහ හිටියේ නැද්ද නේ ඒක පෙන්න ඒක බිම හිටියේ පෙන්න එක ඔව් අලිය එනෝ දැක දැක එතන තියන් හිටියා ඔව් ඒක මොඩේක් නේ ඒක තමයි මේගොල්ලෝ කෝල් කරලා කිව්වා ඒක ඇහුවේ නැහැ හා කරවගෙන හිටියා ඉඳකොට මේවා කරගෙන ගියා. ආ මූ තිරිසන. ඕ ඕ. ඕ. ආ. ඌනම් තිරිසන මේ මොලේ තියෙන මේ ත්‍රිවිල් එකට මෙයා වෙනවා කියලා. ඕ. ආ. ඒක ඇතින් තියාගෙන හිටියේ. ආ. වීල් එක වණ්ඩේකේ. ආ. මේක මෙහින් ගියා. ආ. යනකොටම ඒ වණ්ඩේට කොට වෙලා ගැහුවා වීදුරට. ආ. ඒක කුඩු. ඕ. වෙන චප්ප කරේ නැහැ. මේ මුක්වත් නැහැ. හ්ම්. දැන් මෙහි කුඹුරු කන්න දෙකම වැඩ කරනවද? කන්න දෙකම වැඩ කරනවා. ආ.
අතුරු බෝග දන්නේ නේ මේ පැත්තේනේ ඒ පැත්තේ කරනවා උඩහා ආ උඩහා කරනවා ඔව් දැන් ඊයේ අතන කාලා ගියාලු අර බණ්ඩේ මේ කෙලේ පේන්නේ ඔව් ඒ හැරි මේ මොනවද වටක හදලා ආ ඉතන වටක තියනවද වටක තියනවා කාලා ගියාලු ඊයේ ඔක්කොම ටික ඕ ලියදී හතර පහක් කාලා ගියා කියලා කිව්වා ඊයේ ඊයේ කෙනෙක් අපි මේ පැත්තට ගියා නම් වටක අයයි බලන්න තුරා නේ හ්ම් අර පැල් ගහලා තියෙන හරියද ඔය මේ සරේක යන්න ඕනේ අර පොඩි පල්ලියක් තියෙන්නේ. ඔව් පොඩි පල්ලිය තියෙන. පොඩි පල්ලියේ කව පාරක් තියෙන පාරෙන් ගියා නම් වටක හෙන තියෙනවා. ඒක ඊයර පෙරේදා කාලා ගියලු. ආ පෙරේදා ඒකට පැනලා. ඔව්. ආ. හැබැයි මේගොල්ලෝ ටිකක් මේ අනිත් පැතිවල තරම් නරක නපුනේ. මොකොත් මොකොත් නේ කිසි ප්‍රශ්නයක් නෑ. ආ. එනවා රංජු ආවනට ගාලා එලව ගන්න පුළුවන්. ආ. රතිජන්ද මන යනවා. මේ මෙමු ඉතින් ටිකක් ඉඳලා කාලා තමයි යන්නේ බඩ පුරවගෙන යන්නේ වටක. පුරවගෙන යන්නේ පිරිමි සත්තු ආවොත් නේ. ආ මේ ට්‍රැක්ටර් වලින් ද ඔක්කොම කරන්නේ වැඩ. ඔව් කුඹුරු. ඔව් ට්‍රැක්ටර්. හ්ම්. මේ මෙතන වතුර ගන්න එතකොට මේ කලාවේ වෙන්ද නැත් මේ මෙතන මේ ඉබ්බන් ඉබ්බන් ඉබ්බන්ට. ආ ඉබ්බන් කටුවෙන් එනවා නේ. ඔව්. ආ ඉබ්බන් කටුවේ හරියහම තමයි වතුර එන්නේ. ඔව්. දැන් ළඟයිද වැඩ කරන්නේ එතකොට? ඔව්. දැන් වහින්න ගන්නකොට පටන් ගන්න. ලබනවා ඔව් 10 මාසේ 11 වතුර දෙයි. හ්ම්. අස්තන්න කොහොමද මේ පැත්තේ? හොඳයි. අස්තන්න හොඳයි. ආ. අකරේට 100 ගණක් තියෙනවා වැටෙනවා ඔව් ආ ඒව එතකොට මොනවද කරන්නේ විකුණනවද නැත්නම් විකුණනවා දැන් අර මිනිසුන්ට වියදන්නේ සර් වියදන්නේ ඒකෙන් හාන සල්ලි යනවා මේවා අර කුලිකාරයන්ට ඒවා දෙන්න ඕනේ ඒවා දෙන්න ඉති මිනිසු සල්ලි තියෙන මිනිස් තියාගන්නවා නැති මිනිසු දෙනවා නැති මිනිසු දෙනවා නේ දෙයිලා ඉතින් ඒවා ඒවල බේරනවා බේරලා කැමරේ තියාගන්නවා ලබන ගන්නේ නැහැ එකක් ආ එහෙම කරගන්නවා නැත්නම් ආලුත් කන්න ගියොත් හරි අමාරු වෙනවා අමාරු අමාරු නේ ඔව් ඔව් ඒක ඇත්ත ඒසිපාසු පටනක් නෙමෙයි දැන් ජීවත් වෙනවා කියන්නේ. ඔව් 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 ඔව්. ඒතුරු එළවලු වර්ග කරවා මෙයා තියෙනවා නේද? දඹුල්ලට ළඟයි. දඹුල්ලට ළඟයි ඉතින්. ගාන කුල්ල ගොඩක් වැඩි නැතුව ඇති. ඔව් නේ ගාන දැන් මේ දවස්වල ගොඩක් ගාන. අය ගණන්ද? අය ගණන් අය ගණන්. හා. දැන් කීයේ සාමාන්‍යයෙන් එළවලු යන්නේ? වට්ටක යනවා රුපියල් 200යි. වැටකුළු 200යි. එහෙම මේ මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 800යි. ඔව්. ඊයේ හසෝ මං අරගෙන ආවේ. මාළු මිරිස් කිලෝ එක 800යි. 800යි. අන්න හරි අමාරු එතකොටනේ ඔව් කිරිහරක් වච්චර ඉතර ඉන්නේ කිරිහරක් ඉන්නවා සර් 200ක් 300ක් ඉන්නවා හැම ගෙදරම ඉන්නවා හැම ගෙදරම ඉන්නවා ආ හැම ගෙදරම ඉස්සරහර කිටිය දෙනෙක් තුනේ දැන් ඉතින් හැම ගෙදරම කිරිහරක් ඉන්නවා ආ එල කිරි බොන්නේ ඔයගොල්ලෝ බොනවා ආ පිටි කිරි බොන්න විදියක් නැහැ නේ පිටි කිරිත් බොනවා එල කිරිත් බොනවා ඉතින් ඒවල ගන්න එක ඉතින් අපි බොනවා දෙනවා ආ හොඳ තමයි නේද සටන ඉතින් කරගෙන යනවා ඔව් ඔව් ඈ හරකින ඔක්කොටම හරකින්නවා කුකුළු ඒ බලන්න යන්නේ කුකුළු මිනිස්සු ගාවයි ඉතින් ඉස්සර එළුවනේ හිටියේ හරියට නේළු එළුවත් ඉන්නවා දෙනු එළුවත් ඉන්නවා හා එළු ෆාම් එකක් නැද්ද මේ ළඟ තියෙනවා තියෙනවා ඒගොල්ලන් හදන්නේ ඇතුළෙම දාගෙනද නැත්නම් නේ නේ ගොල්ලන් මේච කරනවා ආ ඒගොල්ලොත් දානවා මෙහි මේචල් කරන් ගලන් එනවා ඔව් ඔව් මේක කරනවා. ආ. දැන් මේ වර්ග මොනවද මේ හරක් වර්ග? මේක ජේසි කේපත් ඉන්නවා. කේපනේ මේ ඔක්කොම ජේසි. ජේසිලා නේ? ආ. ජේසි සයිවා. ආ. මේකලන්ට පට්ටි දාන්නේ. පට්ටි දාන්න ගොම් සතු ඉන්නවා. ආන් ඉන්නවා. ආ අතන ජේසි පෙට්ට බිලින් සතු ඉන්නවා නේ. ස්වභාවික විදියට තමයි. ඔව්. නේ. අනේ අර බෙහෙතුත් විදිනවා. ඔව්. මේක මේවා කරනවා. හැමෝටම කිරි දුවා ඉන්නත් බෑනේ නේ පුළුවන් ඉතින් ඉන්න මිනිස්සු ඔක්කොම දුවනවා ආ ඒගොල්ලන්ට පුළුවන් ඔක්කොටම පුළුවන් ඔව් පෙලක් අය කියනනේ ගෙදරින් එක්කෙනාට විතරයි ඔක නේ එහෙම නෑ එහෙම නෑ නේ එහෙම නෑ දැන් අර ගේන කටියේ තියන් දැන් මේගොල්ලෝ දෙන්නවා මල්ලි මල්ලිලා ඒගොල්ලොත් ගන්නවා ඉතින් ඔක්කොම විදිහට කරනවා ආ අනේ කියනකොටම රීලව් අර ගහ දිගේ නගිනු එවුන් ගේ වේරන්නේ වේරන්නේ නෑනේ කුරුඹ ගස්ස ඒවා ඔක්කොම පොල් ගස් ඔක්කොම කනවා ආ පෙර ගහක් තියන්නේ අර උළු සීට් ඔක්කොම වහල ඔක්කොම කඩලා රියෝගෙන් තමයි හරි කරදර අපිට ඔය ඔල්ලනෝ නේ වහලවල් ඕ උඩ පැන පැන ඉවරයි ආ ඊයේ සීට් දෙකක් කැඩුවා මෙතන ආ අපේ ආ ඒක තමයි දැන් 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 මේ මේ පැත්තේ ඔය මේ රිලා ප්‍රශ්නේ මේ අලි ප්‍රශ්නේ එහෙම අරුණාම මොකුත් ගැටලුවක් නැහැ දෙයියනේ කියලා. මොකවත් නැහැ ප්‍රශ්නේ. හොඳට සමගියෙන් කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්. පුළුවන් පුළුවන් පුළුවන්. අලි ප්‍රශ්න තමයි. අලි ප්‍රශ්න තමයි. දැන් ගමේ කට්ටියව එලවලා එහෙම සිද්ධි නැද්ද අලි? මේ මේ මෙහි නම් ඒ පාරේන කොට යනවා මේ. මේ එහාපැත්තේ නම් එලවලා. දැන් සර්ලා ගියේ ඔය ගාවට. ඔව් ඔව්.
එතන හරක් මේච කරපු මේ ගුණේ ගමේ මේ අල්ලපු ගමේ තමයි අපේ නේන. හා එකෙක් මෙරුවා. ඔව්. ගිය. හා ගෑනු කෙනෙක් මෙරුවා කිව්වද? ඔව්. හා. දැන් සෙරලා ගියේ එතන. ආ. ඔය ගාවට නේද ගියේ? ඔය ගාවට ගියා ගා. ඒ එතන තමයි. ඔව්. ඒ මොකක් වෙරන්න කිව්ලද ඒ? එයා හරක් මේච කරන දේ ගිහිල්ලා. ආ. යා වෙනදත් යනවා හරක් මේච කරලා. දෙන්නම ගිහිල්ලා තියෙනවා. යනකොට මෙරනවා. මේ අලි අලි පෑගුවා. ඔ පෑගුවා. හා. ගන්න දෙයක් නැතුව ඇති. නේ. එයාට පණ ගන්න බැරි වුණා. ආ. අලියා ඉන්න බව දැකින නැතුව ඇති ඒක කැලේනේ කැලේ ආයේ තමයි අර කඳා ඉන්නේ තමයි ඒගොල්ලෝ හරක් ගෙනියන්නේ එහා ගමට. ඔව්. එතකොට වතුර දිනකොට ඒ ගොඩට පාගන්නේ කොහමද? හරක් ටික. ඒගොල්ල තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඔව්. නෑ මං කියන්නේ මේ ගොඩේ ගොඩට යන බාලක් නෑනේ ඔක. එහෙම නෙමෙයි. ඔව්. ඒගොල්ලෝ ඒක ආ ඒගොල්ලෝ එකටමයි හිටියේ. ඒගොල්ලෝ කට්ටිය තමයි. හ්ම්. ඒගොල්ලෝ කට්ටිය මේ ඒගොල්ලෝ කට්ටිය තමයි. ආ. ඒගොඩ කොටිය කට්ටිය. ඔව්. මේ මේ යන්නේ ගිරි ගන්න යන ඇද මේ ඉන්නේ මොටර්සයිකල් වල හරක් ගාවට යන්නේ හරක් ගාල ගාලවලුත් තියෙනවා ඔව් හා නේ නේ හරක් ගාවට ගිහිල්ලා ගිරි ගන්න යන කට්ටිය තමයි හා දැන් මේ තනකොළ නැති කාලා තියෙනවනේ නියන් කාලවල එතකොට හරම් මොනේ යකන්නේ කපාගෙන කපලා දෙනවා කුඹුරු වල කපලා දෙනවා හා අ කුඹුරු වලින් කපලා දෙනවා ඔව් දැන් ඔයාගෙන කනවා මේ දවස්වල ඔව් දැන් ඉතින් කුඹුරු ඉස්සා නම් ඉතින් ඔක්කොම උටම කල් කපලා දෙන්න ඕනේ තනක් නැන්නේ තනක් නැන්නේ අතන තනක් තියෙනවා ඒවා කන්දක් තියෙන එතන ඔව් ඒවා දිහර කුට තමයි දිය දෙන එක එක කෙනා අල්ලගෙන ඉන්නේ ඒක මේ පන් එහෙම පාවිච්චි කරන්නේ නැහැ ඔව් ඉස්සෙල්ලා පාවිච්චි කරලා දැන් ඉතින් කවුරුත් මොකවත් කරන්නේ කරන්නේ නැහැ නේ ඉස්සෙල්ලා ඉතින් මේවා තමයි ඉතින් ඔව් පරණ කටිය කරුවා දැන් ඉතින් මොකවත් කවුරුත් ගන්නෙ ආචිලා එහෙම කරා ඒවා ඒගොල්ලෝ කරලා දැන් ඉතින් කවුරුත් ගන්නෙ ෆෝන් කරවන ගලවගෙන යනවා කටිය අවිලා ඕමන කටිය කරවගෙන යනවා සමාර කටි කරනවා. ඔව්. පම් පැදුරු වල දැන් ඉන්නෙත් නැහනේ කට්ටි. ඉන්නේ. ඔව්. නේද? ඔව්. ආ. හරි සනීපයි හැබැයි මේ වැනේ. ඔව් ඔව්. දැන් මේ මම දැන් ඔය ඔයගොල්ලන්ගේ අවුරුද්ද දවස් වලට අපි ඔය මේ මුස්ලිම් මිත්‍රයෝ ගෙනත් දීපු වටලප්පන් කාලා දිනනවා. කෑම කාලා දිනනවා. විශේෂ දේවල් දිනනත් මුස්ලිම් අය ඔය කිරි වලින් අරගෙන මේ හදන කියලා කැවිලි අරව මේ. නේ ඒ විදිහට. අපි කනේ යමුද කන්නේ? ඒ විදිහටම තමයි. ඕගොල්ලෝ ඒක විදිහටම තමයි. ආ. කෙවුම කෙවුම් හදා ගන්නවා මේව හදා ගන්නවා දොදෙල්ලා නමන ඕගොල්ලෝ එක විදියටම තමයි ඒ විදියටම තමයි නේ දෙකොල්ලෝ කරටේ ඉතින් ඔව් නේද ඔව් ආයි මොකද්ද හරක් උදිර කෑ ගහනවා තද්දර කි මේගොල්ලෝ එලි වෙනකම්ම කෑ ගහනවද නැත්තම් මේ මේ දෙන් යාර කෙලි ගන්න අයලානේ කෑ ගහන්නේ ඔව් එයාගේ අම්මද නෙවෙන්නේ ඔව් හා ඒ කිල් කොච්චර ඉන්නවද ඒගොල්ලන්ට ඉලිට පහක් හයක් ගන්නවා පහක් හය ඔව් ඒක ඒක අලි රපහයක් එනවා ජයසිනේ නේ හොඳ හොඳ වර්ගයන්නේ ඔව් 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 ඒගොල්ලෝ රස්නේට තොරතු දෙනවා නේ මේ වවන වතුරට ගැස්සට ඕන ඕනෙකට තොරතු දෙනවා මේ කැලිම මේ බඳලා ඉන්නවා ඔව් මෙහෙම වෙලා ඉන්නේ හරක් ගහලා නැද්ද මුන්ට මේ මේ හරක්ට ගහලා නැද්ද අලි නේ මොකවත් මොකවත් කරා ගහුවද උදා එප හා එපේ ඒ මාස දෙකකට උඩදී වයි මාස දෙකකට උඩදී හොඳ කැඩිලා හොඳ කැඩුණා අප්පා දෙන්නේ පුතේ ගහ හා අය ආමි ආතව පෙටි වහ පෙටි එකට ගහයි උත් මැරිලාද මැරිලා හා එගොඩ එගොඩ හා උදාහරණ මැරුණා මේ පැත්තේ නාපිට ආබාධයක් ආබාධයක් නැහැ නේ එගොඩ හා එහෙම උනේ ඔව් ඔයයි පාලම ගාව වා පාලම ළඟ හරි හරි ඔය ඒකට යටි පැත්තේ තමයි ඔය එයා ගත්තේ හා හා මේ කේක සිද්ධි නේද ඉති ඔයගොල්ලෝ දිහා හරක් බලන්න යනකොට අලි ඉන්නව පේනවද ඉන්නනේ මේ සැරේ වීත් කාලා ගියා ඈ වීත් කාලා ගියා මල්ලිගේ ආ ඒක කොහෙද මේ කන්නේ කොල පාගලා වී ගෙනෙලා මේ ගොඩ ගාලා හා පෙට්ටි පාරක් නැහැ පෙට්ටේරිලා හා පස්සේ අපි අර වී ටික ගේන්න ගියාට පස්සේ මේක ඇවිල්ලා කාලා ගියා අම් මෙහෙට සුට්ටා එන්නකො මෙතෙන්ට ඇහේ වේන්නේ නැහැ නැත්තා ටැක්ටර් එරුණා පෙට්ටේරිලා කුඹුරේ හා පස්සේ අර අනිත් වී ටික ගේන්න ගියාද හා යනකොට මේ වී ගෙනවලා කලින් දාලා තිබ්බා ආ මේ වී මිටි 25ක දාලා තියදී පුතා එව්වා මේ තේ ගෙන්න කියලා හා අය හමාර්ට විතර හව සහය මාට් විතර එයා එනකොට හත හමාර වුණා හා එනකොට අලියා එහා පැත්තේ ඉවිලා කනවා ආ පස්සේ පුතා මේ පැත්තෙන් කැරේකලා කේ ගහලා අපි ළඟට ඇවිල්ලා අපි පුතාගේ ඒති ඉති ආ ඇවිල්ලා කිව්වට පස්සේ අපි දුවගෙන ආ ඇවිල්ලා අලියා එළවුවා හා ඉවර හතර පහක් කෑවා. ඒ වෙදි කාලා. කාලා. හා. කාලා ඒ එළුවට පස්සේ ගියා ඒකට. හා. පස්සේ ඉතින් මොනවද? මොනෝ කරන්නේ බඩේ? ඔබදා අපේ තවත් තිබ්බා කවුරු කපන්නේ. හා. ඒකේ දවස් තුන් දවස් එකරේ තුන් බාරක් ආවා. හප්ප. යත. හා.
ඇවිල්ලා ඇවිල්ලා මෙහා පැත්තේ එනකොට හේ ගහල මෙව කරනකොට යනවා යනවා මං තනියම තමයි ඉඳලා රැක්කේ ඔව් අබ්බදයක් අබ්බදයක් නෑ ආ අර වීටික කාලේ ගියපු එක තමයි ඒ පාඩුව තමයි ආ ඒ කොමරට ඇවිල්ලා බෙස්ස ali 100ක් විතර හා ඒ කුදින වෙලාවේ හා ඒ ටික තනියම තමයි ගිහිල්ලා ඔව් ටෝච් එක අල්ලලා රත්නයන් දිබ දාලා එළුවට පස්සේ හොමුම ගියා යන්නේ ali wedi දෙන්නේ නැද්ද එතකොට ali wedi මේ ඔෆිස් එකට ගිහලා ගත්තා ඒක ඉවර වුණා ආ ඉවර වුණා ඒක යන්න වෙලාව තිබුණේ මේ හර ඩොග් එක හින්දා ඔව් ඒකටම කියලා යන්න ඕනේ යන්න ඕන නේ ගිහලා ගිල්ලාම දෙනවා හා මාකටත් කියලා කියවුවාම ගෙනවලා දෙනවා මෙහින් එනකොටත් හා අපිට දීලා යනවා දීලා යනවා නේ වත්තට වීහෙම තියලා දිනවනේ හා හා ඒකට ali එනවා මේ වත්තට තාව හා මේ ලොකෝ අය එහාපැත්තේ යාලගේ නංගිගේ ගේට් කැඩුවා හා දැන් අවුරු දෙකකට උඩ දියන. ආ හා. අඩල වීමිති දෙයක් අරගෙනම ගියා. අරගෙන ගියාද? ඈ මල්ලගෙන. ආ. හසේ මේක මේ වත්ත වලටත් ඇවිල්ලා. හා. මේ හැමදාම කරන පස්සේ අලි වෙටි තමයි ගෙනල්ල තියාගන්නේ. ඔව් ඒක තමයි. ඊළඟ සැරේ අලි වෙටි ටිකක් ළඟ තියාගන්න වෙනවා නේ. දැන් ඉතින් එතන ඉඳන් එතනට ලං වෙයි. ඔව්. ඒ වෙනකොට ඔෆිස් එකට ගිහිලා ගන්න වෙනවා. ගන්න වෙනවා නේ. හ්ම් හ්ම්. හරක් කීයක් ඉන්නේ නැද ඔයගේ? මට 10 දෙනෙක්. 10ක් ඉන්නවා. සමන් ලීටර් 6 7ක් වැටෙනවද මේ වෙයි? හතර පහක් තමයි වැටෙන්නේ නේ පළවෙනි පෙටියට 30ක් අඩුයි ආ පළවෙනි පෙටියට අඩුද අඩුයි හා ඒ වෙච්චේ පොඩිනේ පොඩිනේ ඔව් එන හතර ගන්න පුළුවන් හා අනිත් එකෙන් පහය ගන්න පුළුවන් දැන් මේ කිරි ගෙනහිලා දෙනවා මේ ගිහින් දෙනවා සරලිතර 10ක් 15ක් දෙනවා හ්ම් දැන් 200ද ගන්නෙ ඈ 200ද 190 190 ලීටර් හ්ම් එකත් පැට් එක බලලානේ දන්නේ නේ ඔව් අපි ඒක හොඳයි හොඳයි නේ ඔව් පැට් එක ආ හොඳ හරක් හොඳයි නේ ඔව් හරක තමයි මේ හරක් මේ වර්ගයේ හොඳ ආ ඒක තමයි හොඳ සෙට් එක ඔව් ජර්සි හොඳයි ඔව් ලක්න හොඳයි නේද වැටි කරගන්න හරි ඔන්න ඉතින් අපි සෑහෙන දේවල් ටිකක් ඈ දැන් අඳුනගත්තා අන්න ගෙදරින් කතා කරනවා නේද ඔව් මං ආයෙත් හොඟක් වෙලා ආ එහෙනම් ජය වේවා ඈ දීර්ඝාෂය වේවා පරිස්සමට ඉන්න වගා භෝග පරිස්සම් කරගෙන ඈ අච්චා හරි හරි හොඳයි නලුත් අත්දැකීම් ටිකක් අපි කතා කරා ජය වේවා